සුබ දවසක් යාළුවනි. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ e-commerce web application එකක් create කරන වීඩියෝ මාලාවේ 12 වෙනි වීඩියෝ එකත් එක්ක. මේ වීඩියෝ එකේදී මම ඔයාලට කියලා දෙන්න යන්නේ product registration page එකේ designing part එක ගැන. my product කියන page එකේ තියෙන add product කියන button එක click කරලා අපිට පුළුවන් product registration page එකට යන්න. ඒකෙදි මුලින්ම header එක ඇඩ් කරගෙන තියෙනවා. ඒ වගේම අවසානයේ footer එකත් ඇඩ් කරලා තියෙනවා. add new product කියන title එක ඇඩ් කරලා තියෙනවා මුලින්ම. ඊළඟට ඇඩ් කරලා තියෙන select එක category එක select කරගන්න drop down එක. ඊළඟට select product brand කියන brand එක select කරගන්න drop down එක create කරලා තියෙනවා. ඒ වගේම select product model කියලා model එක select කරගන්න drop down එක create කරලා තියෙනවා. add the title to your product කියලා product එකේ title එක add කරන්න input field එකක් add කරලා තියෙනවා. product එකේ condition එක select කරගන්න radio buttons දෙකක් add කරලා තියෙනවා. ඒව තමයි brand new used කියලා කියන්නේ. product එකේ color එක select කරගන්න drop down එක create කරලා තියෙනවා. ඒ වගේම අලුත් කලර් එකක් ඇඩ් කරගන්න ඕන නම් add new color කියන input field එකක් ඇඩ් කරගෙන තියෙනවා. product එකේ quantity ගන්න මෙතනින් අපිට ඇඩ් කරගන්න පුළුවන්. එතනදී බිඳුවට වඩා අඩු වෙන අපිට ඇඩ් කරන්න බෑ. බිඳුවට වඩා වැඩි ඕනම ඉලක්කමක් අපිට ඇඩ් කරන්න පුළුවන්. ඊළඟට තියෙන්නේ cost per item කියලා අපේ item එකේ price එක ඇඩ් කරගන්න. එතනදී මුලින්ම currency type එක view කරලා තියෙනවා. ඊළඟට product එකේ price එක add කරගන්න පුළුවන් input field එකක් add කරලා තියෙනවා. ඒකෙදි අවසානයේ cents ගාන add කරලා තියෙනවා. ඊළඟට create කරලා තියෙන payment method. එතනදී approved payment methods හතරක් add කරගෙන තියෙනවා. delivery cost එක කොටස් දෙකක් විදිහට create කරගෙන තියෙනවා. එතනදී මුල් කොටස delivery cost within කළාමු කියලා කොළඹ ඇතුළත delivery cost එකට add කරගන්න input field එකක් add කරගෙන තියෙනවා. අනෙක් කොටස විදිහට delivery cost out of කළාමු කියලා කොළඹින් පිට delivery cost එක add කරගන්න input field එකක් create කරලා තියෙනවා. product එකේ description එක add කරන්න input field එකක් add කරගෙන තියෙනවා. upload image කියන මේ බටන් එක ක්ලික් කරලා product එකේ image upload කරගන්නත් පුළුවන්. අවසානයේදී notice එකක් add කරගෙන තියෙනවා. we are taking 5% of the product from price from every product as a service charge කියලා. product එකේ details ටික enter කරගෙන save product කියන මේ බටන් එක ක්ලික් කරාම අපිට පුළුවන් අපේ product එක සේව් කරගන්න. දැන් අපි බලමු මේ product registration page එක responsiveද කියලා. product registration page එක mobile phone එකකින් බලා ගන්න පුළුවන් වෙන්නේ මේ විදියට. දැන් අපි බලමු product registration page එකේ designing part එකේ backend code එක code කරලා තියෙන විදිය. එතනදී මුලින්ම my product කියන page එකේ add product කියන button එකට on click එකක් දාලා window location add product php කියන ෆයිල් එක link කරගෙන තියෙනවා. add product php ෆයිල් එකේ header එකේදී මුලින්ම meta tags add කරගෙන තියෙනවා. ඊළඟට add product eshop කියන title එක add කරගෙන තියෙනවා. css ෆයිල් link කරගන්න එක තමයි ඊළඟට කරගන්න ඕනේ. ඊළඟට icon එකත් link කරගන්න ඕනේ. බොඩි එකේදී main div එක වෙන container width div එක මුලින්ම create කරගන්න ඕන. ඊළඟට header.php ෆයිල් එක include කරගන්නත් ඕන වෙනවා. connection.php ෆයිල් එක require කරගන්නත් ඕන. ඊළඟට if එකක් දාලා iset session new කියන session එකේ user කෙනෙක් ඉන්නවද කියලා check කරගන්නවා. මෙතනදී අපි අලුතෙන් session එකක් start කරන්නේ නැහැ. header එක add කරගන්න නිසා ඒකද session එකක් start කරලා තියෙනවා.
ඒ session එකේ user කෙනෙක් ඉන්නවද කියලා විතරයි අපි මෙතනදී check කරගන්නේ. Add new product කියන title එක ඊළඟට add කරගෙන තියෙනවා. එතනදී text primary කියලා දීලා තමයි ඒ add new product කියන title එක නිල් පාටින් view කරගෙන තියෙන්නේ. මේ විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ ඒ නිසා. ඊළඟට create කරගෙන තියෙන select product category කියන title label එක ඒක යටදී category එක select කරගන්න drop down එක create කරගෙන තියෙනවා. මෙතනදී මම ඔයාලට කියලා දෙන්නේ designing part එක ගැන විතරයි. මේකේ process එක ගැන අපි ඊළඟ video එකේදී කතා කරමු. Select product brand කියන එක යටතේ drop down එකකුත් create කරගෙන තියෙනවා. ඒ වගේම select product model කියන එක යටතේ drop down එකක් create කරලා තියෙනවා. ඊළඟට add the title to your product කියන label එක create කරලා ඒකෙදි input field එකක් add කරගෙන තියෙනවා. ඊළඟට create කරලා තියෙන්නේ select product condition කියන label එක. මේ label එක යටතේ radio buttons දෙකක් add කරගෙන තියෙනවා. ඒව තමයි brand new used කියලා තියෙන්නේ. brand new කියන radio button එකට checked කියලා add කරගෙන තියෙනවා. ඒකෙන් කියවෙන්නේ මේ page එක load වෙද්දිම මේ brand new කියන radio button එක select වෙලා තමයි අපිට එන්නේ. මේ විදිහට product registration page එක load වෙද්දිම brand new කියන එක select වෙලා තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟ label එකේ create කරගෙන තියෙන select product color කියන එක. ඒකෙදි drop down එකක් create කරගෙන තියෙනවා. ඒ වගේම අලුතෙන් color එකක් add කරන්න අවශ්‍ය නම් input field එකක් create කරලා තියෙනවා. ඒකෙදි placeholder එකක් දාලා add new color කියලා add කරගෙන තියෙනවා. ඒ වගේම add කියලා button එකකුත් create කරලා තියෙනවා. ඒ button එක create කරන්න bootstrap ලඟ css පාවිච්චි කරලා තියෙනවා. මේ විදිහට add new color කියන placeholder එක බලා ගන්න පුළුවන්. මේ add කියලා තියෙන්නේ බට් ක්‍රියේට් කරගත්තු බටන් එක. add product quantity කියන label එක තමයි ඊළඟට ක්‍රියේට් කරගෙන තියෙන්නේ. ඒකේ input field එකට minimum value එකක් add කරගෙන තියෙනවා. minimum value එක 0 කියලා තමයි මම assign කරගෙන තියෙන්නේ. එතනින් කියවෙන්නේ 0 වලට වඩා අඩුවෙන් මේ input field එකේ තියෙන්න බෑ කියලා. ඒක නිසා අපිට මේ input field එකට value add කරද්දි බිංදුවට වඩා වැඩියක යන තමයි ඇඩ් කරන්න පුළුවන් වෙන්නේ. ඊළඟට ක්‍රියේට් කරගෙන තියෙන cost per item කියන ලේබල් එක. ඒකෙදි span එකක currency type එක RS කියලා ක්‍රියේට් කරලා තියෙනවා. ඒ වගේම input field එකක් ඇඩ් කරගෙන තියෙනවා cost එක ඇඩ් කරගන්න. අවසානයේදී span එකක cents ගන්න ඇඩ් කරගෙන තියෙනවා. මේ විදිහට ඒ ඇඩ් කරපු එක අපිට බලා ගන්න පුළුවන්. approved payment method කියන එක තමයි ඊළඟට ඇඩ් කරගෙන තියෙන්නේ. එතනදී payment method වල images ඇඩ් කරගෙන තියෙන්නේ style css file එකේදී. මෙතනදී class ඇඩ් කරගෙන තියෙනවා pm, pm1, pm2, pm3, pm4 කියලා. ඒවට අදාළ images add කරගෙන තියෙන style css file එකේදී මේ විදිහට pm කියන class එකේදී image එකේ height එක background size එක background repeat no repeat කියලා වගේම background position එක center කියලා css add කරගෙන තියෙනවා. ඊළඟට pm1 pm2 pm3 pm4 කියන payment method වලට අදාළ images link කරගෙන තියෙනවා. ඊළඟට ක්‍රියේට් කරගෙන තියෙන delivery cost කියන එක. ඒකෙදි delivery cost within කළාමු delivery cost without කළාමු කියලා කොටස් දෙකක් ක්‍රියේට් කරලා තියෙනවා. ඊළඟට product එකේ description එක add කරලා තියෙනවා. ඒකට input field එකක් add කරලා තියෙනවා. ඒ input field එකේ rows 15ක් add කරගන්න පුළුවන්. ඊළඟට add product images කියලා product එකේ image එක add කරගන්න
ක්‍රියේට් කරගෙන තියෙනවා. එතනදී අප්ලෝඩ් ඉමේජස් කියන බටන් එකක් ක්‍රියේට් කරගෙන තියෙනවා. ඊළඟට නෝටිස් එක ඇඩ් කරගෙන තියෙනවා. ඒ වගේම සේව් ප්‍රොඩක්ට් කියන බටන් එක ඊළඟ අවසානයේ ක්‍රියේට් කරලා තියෙනවා. සෙෂන් එකේ යූසර් කෙනෙක් නැත්තම් පේජ් එක ලොකේෂන් එක හෝම් එකට ගෙනියන්න කියලා කෝඩ් කරගෙන තියෙන්නේ මේ විදිහට. අවසානයේදී ෆුටර් එක ඉන්ක්ලූඩ් කරගෙන තියෙනවා. මේ විදිහට තමයි ප්‍රොඩක්ට් රෙජිස්ට්‍රේෂන් පේජ් එක ඩිසයිනින් පාර්ට් එක ක්‍රියේට් කරගෙන තියෙන්නේ. ප්‍රොඩක්ට් රෙජිස්ට්‍රේෂන් පේජ් එකේ ප්‍රොසෙස් එක ගැන අපි ඊළඟ වීඩියෝ එකකදී කතා කරමු.